ඉන්න ඕන කෙනෙක් බදුල්ල දිස්ත්‍රික් නායක චමින්ද විජේසිරි වැඩිම මනාපයේ පාර්ලිමේන්තුවට සමගි ජන සන්ධානය ආඩම්බරෙන් අද දවසේ පටන් ගන්න කැමති එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ කොළඹ දිස්ත්‍රික්කයේ ටීම් එකත් එක්ක ඉතින් මම හිතනවා අද සාර්ථක වැඩමුළුවක් අපිට කරගන්න පුළුවන් වෙයි කියලා ඊට කලින් පොඩි හැඳින්වීමක් කළොත් හැමෝටම මේ වෙලාවේ තේරෙන්න ඕනේ අපේ ජීවිත කාලවල මෙච්චර දවස් වෙලා නැති ආකාරයේ පරිවර්තනයක් තුලින් අපි යමින් ඉන්නවා කියලා. අපේ ජීවිත කාලවල අපි දැකලා තියෙන, අපි අහලා තියෙන, අපිට හුරු දේශපාලන බලහුමාරු තවදුරටත් මේ වෙලාවේ වළංගු නැහැ. යම් ආකාරයක තිබුණු ක්‍රමයක් බිඳ වැටිලා අලුත් ක්‍රමයක් පටන් ගන්න ඒ පරිවර්තන යුගයක් තුලින් යන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. ඒක තමයි ලෝකයේ ස්වභාවය. දේශපාලන ක්‍රම සදාකාලික නැහැ. වෙනස් වෙනවා. ඒ වෙනස් වීම අවුරුදු 70ක් 80කින් වෙන්න පුළුවන්. අධිරාජ්‍යයක් නම් අවුරුදු 100කින් 150කින් වෙන්න පුළුවන්. අපේ රටේ ඉතිහාසය ගත්තත් බිඳ වැටීම් තිබිලා තියෙනවා, ගොඩනැගීම් තිබිලා තියෙනවා. ඉතින් මේ බිඳ වැටෙන කාලෙක දේශපාලනය කියවා ගැනීම තමයි අමාරුම දේ. මොකද කලින් තිබුණු පැටර්න්, කලින් තිබුණු රිද්මයන්, කලින් ඡන්ද දාපු ක්‍රම, කලින් හිතන පතන විදිය. මේ කිසිම දෙයක් මෙතන සිට ඉහළට වළංගු නැහැ. එහෙම වළංගු නැත්තම් කොහමද අලුත් එක හදාගන්නේ කියන එකට අපිට නිර්මාණශීලීව හිතන්න වෙනවා. කොහමද අලුත් එක හදන්නේ? කලින් එක කන්ටිනියු වෙන්නේ නැහැ. කලින් එක කරපු දේවල් වළංගු නැහැ. එහෙනම් අලුත් එක අලුතෙන් හිතලා කරන්න වෙනවා. එහෙම අලුතෙන් හිතන්න පුළුවන් නිර්මාණශීලීත්වයක් අපි ළඟ තියෙනවා නම්, එහෙම අලුත් වෙන්න පුළුවන් හැකියාවක් අපි ළඟ තියෙනවා නම් අන්න එදාට විතරයි අපි අර බලාපොරොත්තු වෙන අලුත් රට හැදීමේ හැකියාව තියෙන්නේ. නාවිකයෝ ටිකක් නැවක් අරගෙන යුද්ධයට ගියාම මුහුද වැද්දට ඒ නැවටත් තුවාල වෙනවා. ඒ නැවටත් ඩැමේජ් වෙනවා. නැවේ කොටස් කැඩෙනවා, බිඳෙනවා. හැබැයි මේ නැව අපිට එතනම මුහුද මැද්දේ තියාගෙන හදා හද ඉන්න බෑ. මුහුද මැද්දෙම තියාගෙන අපිට ෆුල් රිපයර් එක කරන්න බෑ. එහෙනම් මේක යම් ආකාරයකින් ගොඩකට අරගෙන යන්න ඕනේ. ගොඩට අරගෙන යන්න ඕනේ මේක කරන්න. ඒ යනකම් ගමන යන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් නැව ගිලෙන්නේ නැතුව ගොඩකට කොහොම හරි යනකම් නැව පවත්වාගෙන යන්න අවශ්‍ය පොඩි වැඩකටයුතු ටිකක් තියෙනවා කරන්න. ඔන්න ඔවට කියනවා ඩැමේජ් කන්ට්‍රෝල් කරනවා කියලා. නැව පාවෙලා ගිලෙන්නේ නැතුව මුහුදක් වරායක් දකිනකම් ගොඩට අරගෙන යන්න ඕනේ. ඔය වැඩේම වෙනවා යුද හමුදාවේ යුද්ධයේ ඉස්සරහා ශල්‍ය කර්ම කරද්දි. මහරෑ මහ කැලේ මැද්දේ සොල්දාදුවෙකුට වෙඩි වැදිලා, බෝම්බ වැදිලා, කෑලි කැඩිලා පුපුරලා අරගෙන ආපුහම මේ සොල්දාදුවට එතන තියාගෙන කැලේ මැද්ද ශල්‍ය කර්මයක් කරලා සුවපත් කරන්න බෑ. ඒකට ඔපරේෂන් තියටකට අරන් යන්න ඕනේ, හොඳ රෝහලකට අරන් යන්න ඕනේ, පහසුකම් තියෙන. හැබැයි ඒ යන ගමන පැයක්ද දෙකක්ද ඒ ගමන යන්න පුළුවන් වෙන්න සොල්දාදු අවස්ථාවර කරන්න පුළුවන් වෙන්න ඕනේ. ලේ යන එක වලක්ව ගන්න ඕනේ. හුස්ම ගන්න පුළුවන් කරන්න ඕනේ. අතපය කැඩිච්ච ඒවා කෙලින් කරලා ගැට ගහන්න ඕනේ. ඕකට කියනවා ඩැමේජ් කන්ට්‍රෝල් සර්ජරි කියලා. 2022 දී අපේ රටත් තිබුණේ අර මුහුද මැද්ද ඩැමේජ් වෙච්ච නැවක් වගේ. 2022 දී අපේ රටත් තිබුණේ අර යුද්ධදි තුවාල වෙච්ච සොල්දාදුවෙක් වගේ. පණ යන්න ඔන්න මෙන්න ගිලෙන්ඩ ඔන්න මෙන්න. අන්න එදාට තමයි මේ රටේ අවිහිංසාවාදී සාමකාමී අරගලයක් මතුවෙන්නේ. ඒ අරගලෙන් මෙතෙක්කල් රට බංකොලොත් කරන්ඩ උඩගෙඩි දීපු, උදව් කරපු, ඒක කොටස්කාරයෝ වෙච්චු දේශපාලකයන්ව ප්‍රතික්ෂේප කරන ජන සමාජයක් හදාගන්නේ. හැබැයි ඒ ඩැමේජ් වෙච්ච නැව, ඉතුවාල වෙච්ච සොල්දාදුව වගේ රෝගී වෙච්ච ශ්‍රී ලංකා මාතාව අපිට එවලෙම වෙනස් කරන්න බෑ. අපිට ගොඩකට අරගෙන යන්න වෙනවා, තියට එකට අරගෙන යන්න වෙනවා. අන්න ඒක තමයි පහෝගිය අවුරුදු දෙකහමාරක් තිස්සේ ලංකාවේ සිද්ධ වුණේ. අපි බලාපොරොත්තු වෙච්ච වෙනසම 2022 අරගලෙන් ඒ මොහොතේදී උදා කරගන්න බැරුව ගියත් එතැන් පටන් අපිට ලැබුණු දෙයි අවුරුදු දෙකහමාරක් ඇතුළත ලංකාවේ ආර්ථිකය ස්ථාවර කරගන්න ගමනකට අපිට යන්න වුණා. ඒ ගමන අපි ගියා. දැන් ලෝක බැංකුවෙන් කියනවා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරයි,
ලෝකෙ කොහෙවත් මෙච්චර වේගෙන් මේ වගේ අර්බුදයකින් ගොඩ ගිය රටක් නැහැ. ඉතින් ඒ ප්‍රතිසංස්කරණ ගැන අරගලයට එන්න කලින්ම අපි කතා කළා. අරගලයට එන්න කලින්ම ඒ ප්‍රතිසංස්කරණ ගැන ජනතාව දැනුවත් කළා. කරන්නේ මෙහෙමයි, වෙන්නේ මෙහෙමයි කියලා කිව්වා. මේක ඓතිහාසික මන්සන්ධියක්. පැරණි ක්‍රමයේ බිඳ වැටිලා ඉවරයි. අපිට අලුතෙන් පටන් ගන්න වෙනවා කියලා කිව්වා. ඒ පෙන්නපු ගමනේ රට ගිහිල්ලාද අර කැඩිලා බිඳිලා ගිලෙන්න ගිය නැව අද ගොඩබිමට ඇවිල්ලා තියෙනවා. තුවාල වෙලා ලේ ගිහිල්ලා අටකටු කැඩිලා යුදබිමේ මියන්න ගිය සෙබලා අද ඔපරේෂන් තියටකට ඇවිල්ලා තියෙනවා. දැන් මෙතන ඉඳලා අපිට පුළුවන් හරි ශල්‍ය කර්මය කරන්න, නැව හරියට රිපෙයාර් කරගන්න, ආයි යුද්ධෙට යන්න. ඩැමේජ් කන්ට්‍රෝල් කරපු කාලේ ඉවරයි. දැන් තියෙන්නේ හරි ප්‍රතිසංස්කරණ කාලේ. ඒ හරි ප්‍රතිසංස්කරණ මොනවද? ඒවා දැනගෙන කොහොමද ඉස්සරහට යන්නේ? අන්න ඒ පරිවර්තනය පහුගිය අවුරුදු දෙක තුල වෙමින් පැවතුණා. අපි ඊළඟ මන්සන්ධියට ඇවිල්ලා ඉන්නවා. ආර්ථික ස්ථාවරය කරලා ඉවරයි. ඊළඟ අර දේශපාලන ක්‍රම වෙනස අරගෙන එන නැකත දැන් උදා වෙලා තියෙනවා. අපි දැන හෝ නොදැන, ඔබ දැන හෝ නොදැන ඔබ ඉන්නේ ඔබේ ජීවිතවල වටිනාම පරිවර්තන කාලයක. ඔබ දේශපාලනේ මීට කලින් ඡන්ද දැකලා තියෙන, හැබැයි මේ ඡන්ද වෙනස්. කවුරුත් පාරතොටේ ඉන්න වැඩිය දකින්නේ නැහැ. පාර්ලිමේන්තුවේ හිටපු අපි දන්න අපේ ජීවිත කාල තුලම පාර්ලිමේන්තුවේ හිටපු ඇමතිකම් දරපු 50ක් 60ක් ඉල්ලාස් වෙලා තියෙනවා. ඒක අපි කියනවා ස්වේච්ඡාවෙන් රිටයර් වෙලා තියෙනවා. ආයෙ ඡන්දෙකට ඒගොල්ලෝ එන්නේ නැහැ. ඒවා ඉවරයි. හැබැයි ඡන්දෙට ඇවිල්ලා තියෙන අය ගෙනොත් තව 60-70ක් ජනතාව විසින් පෙන්ෂන් යවන්න දැන් සූදානම් වෙලා ඉන්නවා. හිතන්න අවුරුදු 5කට කලින් කොහොමද තිබ්බ ක්‍රමයක්ද? කොහොමද පාර්ලිමේන්තු ගියාද අවුරුදු 5යි ගියේ? ඒකෙන් භාගයකටත් වැඩිය ගෙදර යන එහෙම වෙලා තියෙනවද? එහෙම වෙලා නැහැ මීට කලින්. හැබැයි දැන් වෙනවා. ඒකට තමයි කියන්නේ සිස්ටම් චේන්ජ්. ඒ පරිවර්තනය වෙන එක වළක්වන්න බෑ. ඒක අතින් අල්ලලා නවත්තන්න පුළුවන් එකක් නෙවෙයි. සමාජයක් වෙනස් වෙන වෙලාවට වෙනස් වෙනම එක අල්ලලා නවත්තන්න බෑ. අපිට තිබුණු ශ්‍රේෂ්ඨතම ශිෂ්ටාචාරයේ වෙච්ච අනුරාධපුර යුගයත් බිඳ වැටුණා. හැබැයි අපි පොළොන්නරුවෙන් පටන් ගත්තා. පොළොන්නරුව බිඳ වැටුණාම එතනින් නතර වුණේ නැහැ. අපි ඊළඟ රාජධානිය හැදුවා. දේශපාලන ක්‍රමත් ඒ වගේ. 48 පටන් ගත්ත දේශපාලන චක්‍රය 2022 බිඳ වැටෙනවා. හැබැයි අපි නතර වුණේ නැහැ. 2024 වෙනකොට අර නැව වරායට ඇවිල්ලා සොල්දාදු අතිකටකට ඇවිල්ලා ඊළඟ ශල්‍ය කර්මය කරගෙන අපි ඊළඟ දේශපාලන යුගය හදන්න දැන් සැදී පැහැදී ඉන්නවා. ඉතින් ඒ යුගය හදන වගකීම මේ රටේ ඉන්න සෑම පුරවැසියෙකුටම තියෙනවා. ඒ සෑම පුරවැසියෙක්ම නොවැම්බර් 14 වෙනිදාට තමන්ගේ ඡන්දයත් අරගෙන ඇවිල්ලා ඒක ප්‍රකාශ කරන්න බලාගෙන ඉන්නවා. ඒ හින්දා ඒ ඡන්දය කියන්නේ නිකම්ම නිකන් ඡන්දයක් නෙවෙයි. මේ රටේ අනාගතය වෙනස් කරන්න දෙන, මේ රටේ ඊළඟ දේශපාලන යුගය නිර්මාණය කරන්න දෙන, මේ රටේ අනාගතය තීරණය කරන්න දෙන වැදගත්ම ඡන්දයක්. මං හිතන්නේ බොහෝ විට ඔවුන්ගේ ජීවිත කාලවල දෙන වැදගත්ම ඡන්දය මේක වෙන්න පුළුවන්. මොකද ඔවුන් වැරදි තැනට ඡන්දය දුන්නොත් අපිට තව අවුරුදු 60-70ක් මේ විදිහටම දියුණු වෙමින් පවතින රටක් කිය ඉන්න පුළුවන්. ඒ ඉතිහාසය වෙනස් කරන්න, අනාගතය නිර්මාණය කරන්න, මිලියන 22ක් මිනිස්සුන්ගේ දෛවය නිර්මාණය කරන්න දෙන ඡන්දයක් ඉස්සරහ ඔබ ඉන්නේ. ඒක ඉල්ලන්නයි ඔබ යන්නේ. එහෙනම් ඒ වගකීම හිතේ තියාගෙන අලුත් රටක් හදන්න අලුත් පක්ෂයක් එකතු වෙලා අපිට පුළුවන්. ඒ හින්දායි අපි තීරණය කරන්නේ. දැන් අපිට සිද්ධ වෙනවා මේකේ ඉතුරු ගමන යන්නේ ඒ වගකීම අරගෙන ගිහලා මේ සිස්ටම් චේන්ජ් කියන එක ජනතාවගේ බලාපොරොත්තුව ඉෂ්ට කරලා දෙන්න. ඒකට අපිට අලුත් නායකයෝ ඕනේ. පොළොවේ කැහැපෙන අලුත් නායකයෝ ඕනේ. ඒ පොළොවේ කැහැපෙන අලුත් නායකයෝ පිරිසක් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ එක්ක එකතු කරගෙන නොවැම්බර් 14 වෙනිදාට
අපි එනවා ඡන්දයට. එන ජනතාවගේ වගකීම නිවැරදිව හඳුනාගෙන ඔවුන් වෙනුවෙන් පෙනී සිට ඒ අලුත් දේශපාලන ක්‍රමය නිර්මාණය කරන ඒ අලුත් දේශපාලන අනාගතය නිර්මාණය කරන නිර්මාණශීලී නායකයන් වෙන්න ඔබ සැමට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. ඔබ සැමට ජය වේවා.